සටහනක් තියෙනවා පුළුවන් නම් ඒක ගැන සාධාරණයක් කරන්න කියලා. ඒකට ඔවුන් ඒ අපේ ඉල්ලීමට කන් දීලා විදුලිය විසන්දවීමක් වුණොත් දැනුම් දෙන්න කිව්වා. ඔබ දැක්ක සර් දැන් කෝල් එකක් දෙනවා. ඒ සැනින් බොහෝ මුංචි වෙලාවකින් ඔවුන් නැවත මේ සැපයුම ප්‍රතිස්ථාපනය කරා. එහෙනම් දුවේ පුතේ මේ කැප කරන කාලයෙන් අවසාන ඵලයක් අපි හෙට ඉඳලා දකින්න ආසයි. මහ කාලයක් නෙවෙයි අද නැගිටලා යන තැන ඉඳන් දකින්න ආසයි. හෙට ඉඳන් දකින්න ආසයි. ඒ නිසා අපි වැඩේට සූදානම් නේද? හොඳයි. එහෙනම් අපි කපිල සර්ට ආරාධනා කරමු. සුනිල් සිංහ මහත්මයාගේ මේ ගීතය ඉදිරිපත් කරන්න කියලා. ගායනයෙන් පස්සේ අපි ඊළඟට යොමු වෙන්නේ අපි මේ
දුවෙක්ගේ පළමු පෙන්නතා ගැන කතා කරේ. හොඳයි. මේ මොනවා කිව්වත් තාමත් හිත කොනක පොඩ්ඩක් හරි කළු පාට තැවරිලා තියෙනවා නම් ඒකට හොඳ පිළිතුරක් තියෙනවා. තව ලස්සන ගීතයක්. නේද? මේ දරුවෝ පාසල් ජීවිතයේ කෙලවර හරි ලස්සන හිණියක් දකින්නවා මේ විශ්වවිද්‍යාලයකට යන්න. මේකත් එහෙම ප්‍රයිවට් මොන හරි දෙයක් කරනවා කියලා එනවා. කැම්පස් ගියද වැඩක් නැහැ කියලා කියනවා. නේද? මේ අර මම කියන්නේ නරිය මිදිත්තයි කියන එකම නෙමෙයි. එහෙම සර වැඩි ඒක. මේ මම කියන්නේ මේ නොකාපු කෑම වල රස කියන්න දන්නේ නැහැ නේද? නැත් තේරෙනවා හරුපෙන් කිව්වොත් කාපුනදි කෑමක රස ඇහුවොත් ඕකේ මහා නර්ග ඵලය කියන්න තේරෙන්නේ නැහැ. ඕක තමයි මට කියන්නේ. නේද? විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා බලන්න ඕන ඒකේ අද්දකින. විශ්වවිද්‍යාලෙ ගිහිපු අය ගිහිදපු අය ඒකෙන් එළවිච්ච අය එහෙම කියන්න පුළුවන්. එතකොට මේ හැමෝම දන්නවා මේකේ තියෙන ජීවිතේ මොකක්ද. ලංකාවේ තියෙන විශ්වවිද්‍යාල පද්ධතිය මම කතා කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය හරිම ලස්සන තැනක් තමයි හැමෝම හවස් කියන්නේ නේ දාලා එන්න බැරි තැනක් තමයි පේරාදෙණිය කියන්නේ. ඒක විශ්වවිද්‍යාලයකට වඩා ධම්මානයක්. නේද? ඒක ගේසියෙන් දාලා එන්න බැරි තැනක්. ඒ කියන්නේ අවුරුදු 4ක පාඨමාලාවක් උපාධි පාඨමාලාවක් අවසන් කරලා මාර අමාරු යෝග දාලා එන්න. මේ උපාධි පාඨමාලාවට වඩා ඒ පරිසරය. ඒ පරිසරය ඉලක්ක කරගෙන ඒ පරිසරය තේමාව කරගෙන මහා කලාකෘති විශාල ප්‍රමාණයක් නිර්මාණය වෙලා තියෙනවා. නේද? අන්නේ තේමා කරගෙන ඒ ඉලක්ක කරගෙන නිර්මාණය වෙච්ච තව නිර්මාණයක තියෙනවා අර හිත්කොණක කොහේ හරි දොරලා තියෙන මෙච්චර අපි කියලා හිත්කොණක කොහේ හරි දොරලා තියෙන මොන හරි පුංචි ගැටලුවක් නෑ නිකන් තිබ්බොත් හොඳයි කියන ඉතන දේවල් මම වචනෙන් කියන්න යන්නේ නෑ. තිසරස ඕගෙන මොන හරි දෙයක් කියන්න යන්නේ. එහෙම එකක් ආරංචියක් තිබ්බා. ඒ නිසා මේ තිසරසට මම ආරාධනා කරනවා මේ තිසරසට ආරාධනා කරනවා මේ මේ ගැන ඔබට ඉදිරිපත් කිරීමක් කරන්න ඔබේ අදහස. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ දුවේ ඔබ මගේ ප්‍රාණය. ප්‍රාණය වූ දුවගෙන නැත්තම් ඔබ අපිට පාසලේ අපි අපිට මතු පිටින් නොපෙනුනාට සමහර විට සැඟවිලි තිබෙන සාධකයක් වෙන්න පුළුවන්. මේ ප්‍රේමය නැත්තම් ආදරය. මේ ආදරය සහ ප්‍රේමය නැත්නම් අපි විවිධ නම් වලින් හඳුන්වන මේ සෙනෙහස අපේ හේරත් සර් කිව්වා ඇත්තටම මේකේ අර ආදරය කිව්වහම මේ වචනේ තුල තියෙන රාජ්‍ය බවත් එක්ක ඇත්තටම පුතේ නැත්නම් දුවේ වටිනා වචනේ සෙනෙහසයි කියලා අපේ හේරත් සර් කිව්වා. ඒකට ඇත්තටම අපි කියයි මේ සෙනෙහස ආදරය අපිට සමහර විට පූජා කරන්න වෙනවනම් ඒක සාමාන්‍ය පෘථග්ජන හදවතකට කරන්නට පුළුවන්. ඒක ඇත්තටම අමාරුයි අසීරුයි. මොකක්ද මේ වෙන්නේ? දායක බණ්ඩාරයන් පද රචනය කරන එදා අමරසිරි බීස් ගායනා කරපු හන්තාන් වායන හොඳ ගීතයේ දායක බණ්ඩාරයන්ගේම අදහසක් මම අද පාන්දරෙම ඇහුවා. දායක බණ්ඩාරයන් මෙහෙම කියනවා. මම පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ නැහැ. මේ ධම්මික බණ්ඩාරයන්ගේ අදහස. ඔහු ලැබපු අත්දැකීම. ඔහු ලැබපු අනුභූතිය. මම කොළඹ විශ්වවිද්‍යාලය ඉගෙන ගත්තේ. මගේ යාළුවෙක් හිටියා පේරාදෙණිය විශ්වවිද්‍යාලය. මම ඉතින් යාළුවෝ බලන්න කතා බහ කරන්න කොහොමත් මාසෙ දවස්න් දෙකක් යනවම තමයි. මම ඒ අතරේ උසස් පෙළ මාධ්‍ය සිංහල උපකාර ලැබුණට පස්සේ කිසිල් කොළේ ඔතපු බත් එකක් දිගෑරගෙන කන දෙදෙනෙක් දකිනවා තරුණියක් සහ තරුණියක්. එතකොට හැමදාමත් මේ දෙන්න වාඩි වෙන එක තමයි විවේක කාලය ලැබුණ ගමන්ම ඒ කිසෙල් කොළේ උදාගෙන බත් එක දිගෑරගෙන දෙන්නත් එක කනවා.
කාලයක් ගෙවී යනවා. වසර 4ක් 5ක් ගෙවී යනවා. පන්තිත් අවසන් වෙලා දැන් මේ අතරින් වසර ඉතුමන් කියනවා වසර 10ක් පමණ ගෙවී ගියාට පස්සේ එක පාරකට මෙයා හන්දි ඉන්නකොට ටවුන් එකේ ඉන්නකොට තයි එකක් දාපු හොඳට ඇඳුම අපි කියන කිට මරනවා වගේ ලස්සනට ඇඳලා ආපු තරුණයෙක් තමන් ගාවට එනවා. සර්ට මාව මතකයිද කියලා අහනවා. මට නම් දෙකේ මතක නැහැ. අර අපි පන්ති මට පන්ති කරනකොට සර් අර කෙළවරේම ඉස්සෙකේ බත් මොන දිගාරගෙන කෑවේ කිසෙල් ගෝයේ ගෙනල්ලා අපි සර් අපි දිහා බලන් ඉඳලා hina වෙලා යන්නේ කියලා කිව්වා. එතකොට කියනවා ඔව් ඔව් පුතේ ඒ කිසෙල් ගෝලේ ප්‍රේමයට මොකද උනේ පුතේ? සමත් බණ්ඩාර යනවා. මේ පෙමතා කියනවා මේ තරුණයා කියනවා සර් මම එක කැප කළා. මම එක අත්හැරිය. ඈ බං ඔබට පිස්සුද? එතකොට දැන් ඒ දුව ඒ තරුණියකෝ ඒ කිල්ලකෝ කැම්පස් ගියා නේද? පාසල කැම්පස් ගියා. ඉතින් මම මේ අත්හැරලා දැම්මා. අත්හැරලා දාන්න ඕනද? කැම්පස් එකට යන්න බැරිද සෙනසුරාදට? බස් එකේ ගිහිල්ලා හම්බ වෙලා කතා බහ කරලා එන්නේ. නෑ සර්. මට මල්ල දෙන්නේ මල්ල දෙන්නයි අම්මයි බලාගන්න නම් සර් මට තවත් එකතු වෙන ඒ තරුණියට තව දුක් දෙන්න බෑ. මං හම්බ කරන්න ඕනේ. මේ මල්ල දෙන්න ඕනේ. මේ පවුල නඩත්තු කරන්න ඕනේ. ඒ මෙහෙමන මට කරන්න වෙනවා. මේ මං යාළුවා හිටපු තරුණියට එතකොට මගේ මනුෂ්‍ය කම වෙයි. අඩුපාඩු වෙයි. ඇයට මේව දරා ගන්න බැරි වෙයි. ඊට වඩා මං මෝඩයනේ. මම ඇත්තනේ. මට කැම්පස් යන්න බැරි වුණානේ. තරුණියට මගේ මම යාළුවා හිටපු ගෑනු ළමයට යන්න පුළුවන්. එයා හොඳ බුද්ධිමත්නේ. ඉතින් මං එයාගේ ඉඳහසර ලබා දීලා මම වෙන් වුණා. මොන ඊට පස්සේ මේ හම්බුනේ නැද්ද? බැන්නේ නැද්ද? බැනලා අනේක වාරයක් ලියෝමි වුණාස මං ඒ කිසිවකට නැවත ආදරය මුසු වෙලා නැයි මේ නැවත ප්‍රේමණීය ජීවිතය ගත කරන්න මං කැමැත්තක් නැහැ සර්. බලන්න. මෙන්න මේ අත්දැකීම. ධම්මික බණ්ඩාරයන්ට හන්තානට පායසන ගීතයට පසුබිම් වෙනවා. මේ තරුණයාගේ ජීවිතේ මේ අදහස මේ අත්දැකීම ජීවිතේ තවත් කෙනෙක් වෙනුවෙන් කැපකිරීමක් කරන්න පුළුවන්. තවත් කෙනෙක්ගේ අනාගතය දෙස බලලා එයාට ඒ ජීවිතේ ජය ගන්න අවස්ථාව ලබා දීලා මද නතර වෙන්න තරුණයාට හැකියාව ලැබුණා. අද සමාජය තුළ මෙහෙම කැපකිරීම අපිට ලබා ගන්න අපිට අහන්න දකින්න ලැබෙනවද? නොයසෙන තරම් නොදකින තරම්. එතකොට ඔහු කියනවා දමිග බණ්ඩාරයන් කියනවා මේ හන්තාන පායන සඳ කිසිම වෙලාවක මෙතන කියවෙන්නේ නැහැ මේ තේරාදී විශ්වවිද්‍යාලය ගැන. මේ ගීතේ පද අතරින් කිවිදිලා ගිනාම දොනිතාර්ථවත් වෙනවා මේ අදහස. අර සාහිත්‍යයේ කතා කරන විප්ලම්බ සුංගාරය සම්භෝග සුංගාරය කියන මේ අදහස් දෙකෙන් මේ වෙන්වීම තුළ ඇය මේ වෙන්වීම තුළ ඇයට මේ ඔහුට දැනෙන්නේ ඒක සතුටක්. එදා ඊ වසුරුස කතා කළා ආදරේ පටන් ගන්න ඕනේ යසුදරාවදී කියලා. මට හිතුණා මේ තුලින් කියවෙනවා යම් අදහසක්. යසුදරාවගේ කවි ඔබට දැනෙනවා කැලේතු වෙන කොයි දේවත් රස වේවා කියලා. කවි පද ඔබට දැනෙන්න ඕනේ යසුදරාවදී. ඒක කියවන්න ඕනේ. ඒ මේ ගීතය ගැඹුරින් අරින් ගත්තාම ගැඹුරින් කියවෙන දේ ඒ තුල තිබෙනවා. මා නොදකිනේ පුරහඳ ඔබට හැකිය දකින්න. මට විශ්වවිද්‍යාලයට එන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි ඔබට පුළුවන් ඒ පුරහඳ දකින්න. හැබැයි හැමෝටම පායන පුරහඳම තමයි මේ තරුණයාට දකින්න හැකියාව තියෙන්නේ. හැබැයි තරුණියට විතරක් විශ්වවිද්‍යාලෙ ගියාම මොකක්ද අවුදු මේ පුරහඳ? ඔහු ඇය දැනුම පදනම් කරගත්ත අනාගත ඉලක්කයකට යන උපාධිය ලබා ගැනීම අරමුණින් ගමන් කරන තරුණියක්. දැන් තමාගේ පෙම්වතිය නෙමෙයි ඇයට ඉදහසන ලබා දෙනවා මේ පෙම්වතා බොහොමත්ම ඉවසීමෙන් බොහොමත්ම කැපකිරීමකින්. බලන්න අඳුරු ලලා වහිනා කල සරසවිත වෙන්න කුඩේ යටින් ඔබ යන කල එපා තනිය දැනෙන්න. ඔබට කුඩේ යටින් ඔබට දැනෙනකොට අපි දෙන්න ගත කරපු ප්‍රේමානන්ද ජීවිතයේ මතක් වේ. ඒ ප්‍රේමානන්ද ජීවිතයේ සිටිවිලි මතක් වේ. හැබැයි ඒ කිසිම අවස්ථාවක ඔබ කොයි වෙලාවකවත් තනියෙන් දැනෙන්න එපා. ඔබට කොච්චර වැහි වෙලාවල් ඇවිල්ලා වැස්සා
ඔබ කුඩේ යටින් යනකොට ඔබට තනියක් දැනෙන්නට එපා. ඒ තනිය නිවන්න ඔබට හමු වේවි. තවත් හදවතක් ලතා මඩලු වතවනා විපාහක බලන්න මා ගැන මතකයේ ගොලිකර මහවැළියේ තමන්. ඔබට විවාහ ඔබට විශ්වවිද්‍යාලයේ සරසවියේදී ඔබට ඕනෑ තරම් දෙමතුන් හමු වෙනවා. ඒ අවස්ථාව ඒ අයත් ගමන් කරන්න ඔබ වගේ උපාධියක සීනියකට ඒ අයත් එක්ක ඔබට හදවෙන්න අවසර දෙනවා. කිසිම බාධාවක් මගෙන් නැහැ. මා ගැන තිබෙන මතකයක් තිබෙනවා නම් ඒක ගුලි කරලා මහවැළියේ අර ගංගාවට දවන්න. අපි සාමාන්‍යයෙන් ගවකට දාන්නේ හින්දු සමාජය තුලින් ආපු ඉන්දියානු රටේ ඉන්දියාවෙන් කරන්නේ ගොඩක් වෙලාවට මේ බස්මාවසිස් තමයි පාවිච්චි කරන්නේ. මේ විපතට මේ තරුණයාට ඇති වෙන්නේ නැහැ. ඇත්තටම ධම්මික බණ්ඩාරයන් අදහස් කරපු දේ මේ වැදගත්ම වෙන්නේ වැදගත් මේ අපිට ආදරය අපිට මේ සෙනෙහස සෙනෙහසින් ආදරය කරපු තරුණිය යන ගමන ගැන දැකලා මට ඒ ගමනට බාධා වෙන්න සිද්ධ වෙයි. මගේ තිබෙන ආර්ථික බර මට වැඩි, මට දරන්න බැහැ. මං මල්ල දෙන්නෙක් ඉන්නවා. එතකොට අම්මා බලා ගන්න ඕනේ. මට තවමත් තවදුරටත් මගේ පෙම්වතියට සතුටු කරන්න, ඇය වෙනුවෙන් කැපකිරීමක් කරන්න බැරි වෙයි. ඒ තැන ඔහු නතර වෙලා ඇයට යන්න ඉඩ දීලා තමන්ගේ අනාගත බලාපොරොත්තු වෙමින් කටයුතු කළා. මේ කැපකිරීම පූජා කිරීම අපිට කරන්න පුළුවන්. අපේ හදවත කොතනද තියෙන්නේ? අපිට පුංචි දෙයක් දැනුණාට පස්සේ සමහර විට පිහියකින් අරගෙන තත්වේ සමහර විට රණ්ඩු වෙන තත්වේ ආදරය නිසා රණ්ඩු වෙන ආදරය නිසා ගහගන්න මරාගන්න මෙවැනි දේවල් තමයි අපේ සමාජයේ අපි අත්විඳින්නේ දකින්නේ අසන්නේ. ඇයි අපිට ඉවසන්නට බැරි? ඇයි අපිට කැපකිරීමක් කරන්නට බැරි? ඉතින් එහෙනම් ඒ කැපකිරීමක් කරන්නට ආදරය පූජා කරන්න අපේ හදවත ඉඳගල හොඳටම තිබෙනවා. ඒක ප්‍රේමයේ සෙනෙහස සතුටේ විදි දරා ගන්න හැකියාව දෙනවා. ජීවිතයක් ජීවත් කරන්න මේ සෙනෙහස අවශ්‍යයි. මේ තරුණයා සහ තරුණියන් වෙනුණයි කියලා කිසිම දවසක මේ අය මේ තරුණයා තරුණියත් එක තරහ නැහැ. ඔහු පතන්නේම තරුණියගේ දියුණුව අනාගත දියුණුවමයි. ඉතින් ඒ අපි දැන් අසමු.
මට ඒ
ප්‍රශ්න ඉස්සරහා තව කෙනෙක් වෙනුවෙන් ආදරණීය කැපකිරීමක් කරනවා නම් ඔහුගේ දෙ ආදරය ඇත්තම තියෙනවා. කැපකිරීම කරන්න බැහැදුවේ පුතේ ආදරේ හිතර නැත්තම්. ආදරේ වෙනුවෙන් ගැටෙනවා නම් ඔහු ආත්මార్థකාමී. ආදරේ වෙනුවෙන් කැපකිරීම කරනවා නම් පූජා කරනවා නම් ඔහු ආදරේ පිරුණු මිනිස්සේ ඔහු කැපකිරීම කරන මිනිස්සේ එයාගෙන තමයි ධම්මික මණ්ඩාර මේ ගීතය තුළ ලියුවේ කියලා මේ පද රචනය කරේ කියලා හේරස්සර වල තේරුම් කරා. මේ විදිහට ගියාම මේ හන්තාන විවිධ ආකාරයේ විවිධ දේවල් වලට සම්බන්ධ වෙලා තියෙනවා. මේ හන්තාන තේමාවනේ. දැන් අපි කතා කරා පුතේ මේ පේරාදෙනිය විශ්වවිද්‍යාල භූමියට ආපු නොඑක් තරාතිරේ මේ පුද්ගලයෝගේ ආදරණීය හැඟීම් කියලා. ඒක කොහොමද පාලනය කරගන්නේ කියලා. ඒක කොහොමද හැඩ ගැහුනේ මේක දකිනවා ධම්මික බණ්ඩාරයන් දැක්කට වඩා ටිකක් වෙනස් ආකාරයෙන් මේක දකිනවා මම මේක හොයලා සඳහන් කරගෙන මර්වින් පෙරේරා මහත්මයා ඔහු කීපද රචකයෙක් ඔහු ලියපු මම හිතන්නේ මම මේ ස්වාගත කරන නිවැරදි විය යුතුයි සුනිල් ආරියරත්නයන් මේට අපූර්ව සංගීතයක් මුසු කරනවා තරමක් උද්වේගකර සංගීතයක් ඒ තුල හැමදාමත් නිර්භීත තමන්ගේ හඬ අවදි කරපු බොහොම ලස්සන කාන්තාවක් අපේ රටේ ඉන්නවා ලස්සන කියුවේ මේ ලස්සන හරියට ඩිෆයින් කරගන්න ඕන මේ හදවත ලස්සන කාන්තාවක් ඉන්නවා ඒ තමයි නන්දා මාලනිය ඔබට අත්දැකීම් නැති මටත් අත්දැකීම් තියෙන මටත් වඩා මා ඉස්සරහා ඉන්න අපේ සර්ලට හේරා සර්ලට ඉන්න හොඳටම අත්දැකීම් තියෙන රසික මිස්ටර්ට හොඳටම අත්දැකීම් තියෙන 88-89 කාලයේදී බොහොම නිර්භීතව ගී ගායනා කරලා ඇතිවෙච්ච ගැටුම්කාරී තත්ත්වය එක් කෝණයකින් නෙවෙයි යථාර්ථයෙන් දකින්න පුළුවන් වුණා. මම හිතන්නේ ඒ ගැන ලියුවේ සුනිල් ආරියරත්නයන්. ඔව්. තරුණ සුනිල් ආරියරත්නයන් තමයි මගේ මතකේ කොටක තිබ්බා. බොහොම නිර්භීත ලියුවා ජීවිතයේ උගසට තියලා කාගේ හෝ තුවක්කුවකට කොහෙන් හරි පත් වෙන උණ්ඩයකට මම බය නැහැ හරිනේ අඩි පහමාරක්වත් උසයි මිනිස්සේ බුලට් එකක් සෙන්ටිමීටර් 18ක් නේද වෙන මිලිමීටර් 9 මිලිමීටර් ස්ටම්බයක් තියෙන පිස්තෝල තුවක්කුවකට ඉන්න උණ්ඩයකට ඔහු බය වුණේ නැහැ ඔහු ලිව්ව මේ සමාද කේද වාචකය ඉතා මනරම ආකාරය ඒ ලියලා නන්දා මාලනී ඉපත් වුණා මේක ඇයගේ හණින් පණ දෙන්න ඇත්ත මොකක්ද කියලා සමාජයට කියලා දෙන්න. පාසල් භූමියකින් නික්මෙන දරුවෝ මේක දැනගන්න ඕන. කුමන විසංවාදයක් මේ ගැන තිබ්බත් ඇත්ත කතාව මහ පොළොවේ මත සිටගෙන හරියට දකින මිනිස්සුන්ට පේනවා එක් තැනක හිටගන්න නැති අය. මෙන්න මේ තත්වය දකින්න දුවේ පුතේ හන්තාව තියෙන්නේ ඒ සීතල පරිසරය තියෙන්නේ ඒ ලස්සන රොබරෝසිය මල් වෙන්නේ ප්‍රේමජවනිකා නටනට ඉන්න විතරක් නෙමෙයි ඒක තුල තව කරන්න මහා වගකීමක් මහා යුතුකමක් විශ්වවිද්‍යාල ශිෂ්‍යයාට තියෙනවා කියන එක තමයි මේ මර්වින් පෙරේරා මහත්මයාගේ පද රචනය තුල තියෙන්නේ නන්දා මාලනිය ඉතා සාධාරණයක් කරනවා මේකට මේක ඇතුළත කියන පොතේ මෙහෙම කතාවක් කුසුම වදුළු තුර සිරස හමාගෙන මේන්නේ ප්‍රේමයේ සුවඳ නම් නොවේ කියලා මේ හන්තානට අරගත්ත මේ විශ්වවිද්‍යාල භූමිය පුරා ඇවිදගෙන ගිහිල්ලා ඒ දකින සුන්දරත්වයේ තියෙන්නේ ඒ හරහා හමන් වෙන සුලං තුළ තියෙන්නේ ප්‍රේමයේ සුවඳ නම් නෙවෙයි එහෙනම් කාගේ සුවඳ කාගේ සුසුම්ද වේදී විශ්වවිද්‍යාල කියන්නේ මොකක්ද කියලා මම ඔබට තේරුම් කර දුන්නොත් පොඩි අදහසක් ඔබට තේරෙයි විශ්වවිද්‍යාලය කියන්නේ දුවේ පුතේ නීති සමූහයකින් බැඳ තබන තැනක් නෙමෙයි ඒක මහා දැනුම් සම්භාරයක් එක මම පාසලෙන් ඔබට කියන්නේ කියන්නේ මේ ගීතයේ තුලේ කතාව අපිට විංගාර්ථයෙන් කියනවා පාසල කියන්නේ බොහොම අඩු වයසේ නිර්මාණය වන දරුවෝ නිර්මාණය කරන තැන එතෙන්ද තියෙන ඕන ටිකක් තදින් බැඳුණු නීති රීති ඒ තුලින් ඔබ නිර්මාණය කළ ශක්තිමත් කළ ගෙනත් දෙනවා තැනකට ඒක තමයි විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාලය කියන්නේ අදහස් වලට බන්ධනයක් දාන තැනක් නෙමෙයි ඒතර විශ්වවිද්‍යාලයක් වෙන්නේ නැහැ සරසවි භූමිය කියන්නේ නිදහස් චින්තනය මේ ලෝකෙ නිදහස් චින්තකයෝ බිහි වුණේ විශ්වවිද්‍යාල භූමිවලින්. අනේ නිදහස් චින්තනයට කිසියම් තැනක වැටවදිනවා නම් ඒක එම සමාජයේ පරිහානියට හේතුවක් වෙනවා.
ඔබ මේ වයසේ සිට හරි දෙයට කෙනින් හිට ගන්න පුරුදු වෙන කොතුවට පෙලක් සයිද පුද්ගලයන් වීතුයි කියන කාරණය මේ ගීතේ යම් යම් තැන්වල තියෙනවා. මේක කියන ඔබ දෙන්න හිම පදවලා කුසින් අඩක් දල අහරින් සකසා. ඔව් ඒ දවස්වල මං හිතන්නේ කැම්පස් කැන්ටින් එකේ කෑම එකක් රුපියල් 10යි රුපියල් 5ක් දීලා අඩුව ගන්න පුළුවන්. පෑය 5ක් දුන්නොත් පෑය 15කට තව අඩුව ටිකක් දෙනවා. ඒක කන්න කොහොමවත් ප්‍රමාණවත් නැහැ. මොන හරි ව්‍යංජන දෙකක් එක්ක කෑම එකක්. හැබැයි මේක කාලා හරිදේ කතා කරලා තමන්ගේ උපාධියක් කරගෙන එළියට ආපු මිනිස්සු මේ සමාජෙ ගොඩක් ඉන්නවා. අන්න එහෙම පරිසරයක් ගැන මම ඔබට යම් කිසි කරුණු කිහිපයක් විතරයි මෙතන කතා කරන්නේ. එහෙම පරිසරයක් ගැන තමයි නන්දා මාලිනිය මේ ගායනා කරන්නේ. මෙතන දෙවෙනි කොටස. තවත් කණක් කියන උදේ. පීඩණයෙන් පැනහස පැනසර හිස ඔසවා පෙරමුණටගත් වෙදිසරකා මල සොහොයුරන් සිහි කරමින් විද්‍යා ශිල්ප කලාව වනපත් කරන මානව මානවිකන්ගේ පුකු මනසේ තකිලෙන පැතුමයි මේ එන්නේ. එහෙම නැතුව මේ ප්‍රේමයේ සුවඳ විතරක් නෙවෙයි. නැත්තම් ඔබේ හිතේ විශ්වවිද්‍යාලය කියන්නේ මනරම් තරක් ගිහින් ප්‍රේම කර කර ඉඳලා ඉන්නේ. එදැන් අපි කතා කරේ එහෙමයි හන්තාන ගැන. හන්තාන ගොඩක් ගීත ලියවිලා තියෙන එහෙමනේ නේද? නෑ, ප්‍රේම කරන්න තමයි කියලා දෙන්නේ. කාටද? මිනිස්සුන්ට. බුදුන් වහන්සේ අපට කියලා දුන්නා මිනිස්සුන්ට ප්‍රේම කරන්න හැටි නේද? ඒ විදිහට අන් අයට ප්‍රේම ලෙස සලකන්න, මිනිස්සුන්ට ආදරය කරන්න කියලා දෙනවා. එහෙනම් අපි මේ ගීතේ කොටක් අහලා ඉමු. අපිට තියෙන ඉතාම කෙටි කාලය තුළ මේ නන්දාමාලිය කටහඬ තුළින් විශ්වවිද්‍යාලයේ නියම මානවකෙක් සහ මානවිකාවක් නිර්මාණය වෙන ආකාරය මේ ගීතේ තුළ තිබෙනවා. අද දිනේ මේක අපේ නයෝමි වස්සලා මහත්මියගේ කටහඬ. ශිල්ප කලාවන පුත් කර
ආගම ලොකුයි මේ ආගම ලොකුයි අර දේශපාලන පක්ෂ ලොකුයි මේ දේශපාලන පක්ෂ ලොකුයි කියලා
අපි ආය එන්ටෝනේ. අපි ඔක්කොම අනුන් පරයා නැගෙන කඳු වෙනුවට එකම ගඟකට ගලන එකම ගංගාවට වැටෙන පුංචි පුංචි දියපාරවල් වෙමු අපි. එහෙම වෙච්ච දවසට මගේ රත්තරන් දුවේ පුතේ අපේ පාසල ඉදිරි ගමනක් යන්න ආසේ, ගම යන්න ආසේ, පරාත යන්න ආසේ, රටම අපි එක තැනකට ගොනු වීවි. ඒ වගේම එක ගිනි කූරකින් මු වනාන්තරයක් විනාශ කරන්න පුළුවන්. අපි පුතේ මේ වනාන්තරේ විනාශ කරන්න නෙමෙයි, මේකට හෙළමු ජල විදක්, ගින්දර නිව. අපි අපි අතේ තිබෙන දේවල් නැති කරගනිමු. අපි මං කිව්වේ මේ තරම් හොඳ ආගමක් තිබෙන, මේ තරම් හොඳ බහු ජාතියක් තිබෙන, ඇයි අපිට වැරදුන තැන? ලොකු සාහිත්‍යයකට හිමිකම් කියන අපිට යා යුතු ගමනක් තියෙනවා. මේ අපිට අර වෙලා තිබෙන්නේ වල් බීවී ගියේනේ වල් පැල උදුරා ගමලා පැල ඉරිවට තර කරලා අලුතෙන් විජුවට ගියලා. අම්මේ මට රටට එන්න පාර තියාපන්නේ. වැරදිච්ච අලු පහලු මතාගෙන අපි එමු යලි ලංකාව හදන්න. දුවේ පුතේ බල විවිධ රැකියා කරයි, ඒ අනුන් පරයන්ට නෙවෙයි. අපි ඔක්කොම වෘත්තියෙන් වෙනස් වෙයි. අපි ඒ වුණාට මේ රට හදන තරමට අපි යන්න. මේ ලස්සනම ලස්සන දේශයේ ගොඩනගන ගීතය උදේ දවල් රාත්‍රී මේ කිව්වත් මන්තරයක් වගේ කිව්වත් කමන්නේ. සියලු දෙනා මගේ කියන්නේ ඔබට පුතනාලේ වැරදිලා තියෙනවා කියලා. ඒ වැරද්ද අපි හදාගමු. එහෙනම් මගේ රත්තරන් දුවේ පුතේ මේ ගීතය ගැන මං ආයුබට කියන්න යන්නේ නේ. අපි ඊයේ සිතල් දක්වා හොඳ වැඩසටහන මං හිතන්නේ කළා. අපිට දෙන්න පුළුවන් උපරිම රසවින්දනය සෑමදා කළ යුතුමයි. මං හිතන විදියට ඔබ නොහිතයි, ඒත් ඔබට දැක්මක් ඇත. එහෙනම් රත්තරන් දුවේ පුතේ ගුණදාස කපුගේ මගේ ආදරණීය ගායකයා සංගීතවත් කර එකම ගල්කට ගලන එකම ලංකාවක් තුළ ගත කරන අවුරුදු 70ක් බැරි වෙච්ච වැඩ අපි හරි අනාගතේ සුනිල්ගේ ධාරාවට ඔක්කොම එක එපා වන්. ඔබ සැමට සුබම සුබතාවල අපිට හැත්ති අපේ ගීතය ඔබේ දෙසවලට යොමු කරන්න.
අපේ අවධානය අපට තවදුරටත් අවශ්‍යයි. සතහනේ අවසාන කොටස අපි යන්නේ. මෙතන මේ හීත ਵਿਚාරය ඔබත් එක්ක මේ රසවින්දනය කතා කරගෙන යන අතරේ පිටිපස්සේ ඉන්නවා මාතෘ දෙන්නෙක්. එකෙනෙක් අපේ යහපැත්තේ ඉන්න අසංග චමින් මහතා මේ වෙලේ අපේ මේ වෙලේ ලස්සන කරන දායක උච්ච කෙනෙක්. මෙතනින් ඉන්නවා ශේහාන් දිශා මහතා. කොනමතේ කියලා. මේ මහතුරු දෙන තමයි මේ රසධාන අපිට ලස්සන කරන දායක නේදෙත්. මම මේ ඒ අතර තව පොඩි කාරණයක් කියන්න ඕන අපි මේ අපි පව කට් එකක්. විදුලි විසන්දනීමේකට මුහුණ දුන්න අවස්ථාවේ තමයි මට පොඩි කතාවක් කිව්වා. කෙටිය මතක් කිරීම. වැඩේට දරුව හරි ආසයි නේද කියලා වුණා. මම ඒ කියනවා. මට වචන හරියට මතක නැහැ. එතුමගේ අදහස මේක නැතුව හොඳට අහගෙන ඉන්නවා. එතුමට ඇතිනේ විවිධ අත්දැකීම් පාසල් වල සටහන් කරනනේ. මම හිතන්නේ ඒ අත්දැකීම් එක තමයි එතුම කියන්නේ. ඔබ ගැන ලැබුණු ඒ විවරණයට ඔබ ගැන ලැබුණු ඒ ප්‍රශංසාවට ඒ ප්‍රශංසාව අපි ගැන නෙවෙයි පුතේ. ඔයාලා ගැන ලැබුණා. අපි හරි සතුටුයි. ඉදුවල්පතිතුමා මේ ආචාර්ය මණ්ඩලේ හැමෝම අපි හැමෝම හරි සතුටුයි. මට මාර සතුටක් දැනුණා. ඒ කියන්නේ අපේ දරුවෝ ලස්සන දෙනවා. මේ වැඩසටහන එක්ක බද්ධ වෙලා ඉන්නවා කිව්වොත් හරි. ඒ කියන්නේ වැඩින් දෙයක් ඔබ ගන්නවා. ඊයේ මට යම් කාරණයක් කියන්න පුළුවන් වුණා. ඒ කාරණේ මම මතක් කරනවායි. මෙච්චර මේ මහන්සියලා පළාත් කාර්යාලයේ මෙහෙවීමෙන් යෝජනා ඒ සංකල්පය කලාප කාර්යාලයෙන් අධීක්ෂණය කරලා අපිට මේ වැඩසටහන එනවා. ඒ ගැන මම කතා කරන්න යන්නේ ඒක අපේ සර් ලස්සට කියලා දෙවි, අපේ මැඩම් කියලා දෙවි. මේ වැඩසටහන මෙතෙන්ට ඇවිල්ලා මෙච්චර වේදමත් දාලා මෙච්චර මේ මාර සම්පත් දුරක් එකතු කරලා කරගත්ත වැඩේ මේ දෙයදරුවන්ට කිව්වා. ඔයාලටත් කියන්න දෙයි පුතේ. මේ මොහොතෙන් ඊළඟ ලෙවෙන තත්පරේ ඉඳලා ප්‍රතිඵලයක් දකින්න නැත්නම් අපිත්තර මේ රටේ ඉන්න මම නම කියන්නේ සම්පත් පුරා ගන්න ගොඩට වැඩ කරනවා. අපිටත් නැහැ. අපි වෙනුවෙන් මේ වෙච්ච සම්පත් වලින් වැඩක් නොගෙන ඉන්න. එහෙනම් දුවේ පුතේ මේ වැඩෙන් මට විශ්වාසයි අපිට එහෙම ඔබ මාර වැඩක් කරගත්ත කියලා.